ඔබේ මුහුණෙත් කුරුල ඇනවද? එහෙනම් ඔබ රාත්‍රියට නිින්දට යන්න කලින් මුහුණ සබන් හෝ විශේෂ ආලේපනයකින් හොඳින් සෝදන්න. ඊට පසු කිසිම දෙයක් මුහුණේ තවරන්න එපා. ලංකාව රස්නේ රටක් නිසා රාත්‍රියේදී දහදිය දානවා. සමහරු පුරුදු වෙලා ඉන්නවා රාත්‍රියට නිින්දට යන්න කලින් ක්‍රීම් ආලේපනය කරන්න. ඉතින් එහෙම ආලේපනය කරන ක්‍රීම් රාත්‍රියේ ඇතිවන දහදියත් එක්ක මුහුණේ තැන් තැන්වල රැඳිලා ඒ තැන්වල කුරුලෑ ඇති කරන්න පුළුවන්. ඒ වගේම තවත් සරල දෙයක් කරන්න. ඔබ නිදාගන්න ඔබේ කොට්ටේ උරය සතියකට වරක්වත් සෝදා පිරිසිදු කරන්න. ඔබ දැනටමත් කුරුලෑ වලින් පීඩා විඳින කෙනෙක් නම් මේ සරල දේ කළාම බොහෝ විට කිසිම ප්‍රතිකාරයක් නොගෙනම ඔබේ කුරුලෑ නැති වෙලා යන්න පුළුවන්. ඒ වගේම කුරුලෑ ඇති අය මේ කියන දේවල් ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න. දුම්පානය කරන්න එපා. ඒ වගේම වැරදි රූපලාවන්‍ය කටයුතු වලට යොමු වෙන්නත් එපා. අධික උෂ්ණත්වයේ තියෙන වෙලාවට මුහුණට හිරු එළිය නොවැටෙන්නට ආවරණයක් භාවිත කරන්න. නිදිමැරීමෙන් වළකින්න. මානසික ආතතියෙන් ඈත් වෙන්න. චොක්ලට්, කැෆේන් අඩංගු ආහාර ගැනීම අඩු කරන්න. මේද සහිත ආහාර සහ කිරි අඩංගු ආහාර වැඩිපුර ගැනීමෙන් වළකින්න. කුරුලෑවලට ප්‍රතිකාර ගැනීමට සල්ලි වියදම් කරන්න කලින් මේ කිව්ව සරල දේවල් ටික කරලා බලන්න. මේ ක්‍රම තුලින් ගොඩාක් අය සුවපත් වෙලා තිබෙන නිසා ඔබවත් කුරුලෑවලින් මුදවන්නට මේ ක්‍රම උපකාරයක් වේවි. තවත් මෙවැනිම වීඩියෝකින් යලිත් හමු වෙනතුරු මම ගිහින් එන්නම්. මම පුෂ්පිකා විජේරත්න. අපේ චැනලේ අලුත්ම වටිනා වීඩියෝස් බලන්න පහතින් තියෙන subscribe button එක click කරලා මේ පුංචි සීනුවත් click කරන්න අමතක කරන්න එපා.